පලත්වාල මැතිවරණ කණ්ඩායම තියෙනවා. නමුත් රජ්‍ය පැත්තේ කියලා කිසි තව ටිකක් කල් යනවා මේක කියලා පක්ෂේ කරපු චෝදනාවක් තමයි මේ මොකද කියන්නේ කියලා. පොදුමාර හිටපු අමාත්‍යවරයෙක් වශයෙන් මොකද පොදුමාරගේ අදහස මේ පලත්වාල මැතිවරණ කණ්ඩායමේ ආසන මට්ටම වේවා දිස්ත්‍රික් මට්ටම වේවා යම්බිසි වැඩපිළිවෙලක් තියෙන්න එපයි සීමා නිර්ණයක් තියෙන්න එපයි. ඒ සීමාවල් හැබැයි මෙතන එක වැරද්දක් වුණා. ඒවා කල් යනවා නම් විසිරුව හරින් නැති වෙන්න තිබුණා. නමුත් අපේ ආණ්ඩුව මම හිටපු ආණ්ඩුව කාලේ සීමා නිර්ණයන් බැසිල් රාජපක්ෂ රෝණ විදිහටයි කරේ. බැසිල් රාජපක්ෂ කියන්නේ කට්ට වෙට්ට පිත්තල මිනිස්සෙක්. මනුස්සකම නැති මුලා මතකයි. මුල මතක නම් මගේ ගෙදර තමයි දේශපාලනය කරේ බෙලියත්. මට කෙලීද? මුල මතක නැහැ. ඒකට මම කතා කරන්න යන්නේ නැහැ. එයා වාසියට කරපු දේවල් දැන් ජනතාවගේ අවශ්‍යිත වෙලා තියෙනවා. ඔබතුමා ඒ මේ නිදහස් පක්ෂ මෛත්‍රිය ගැන අදහස් පළ කරන්නේ නැතුව. ඉතින් මම ඒ පක්ෂ දෙකේම නැත්තම් මම බම්බෝද මේක අදහස් පළ කරන්නේ. මම මෛදිනේ ගිය කෙනෙක්, මම වෘක්ෂපති නායකයෙක්. ඉතින් උන්ට ඕන නැත්තම් මගෙන් වැඩක් ගන්න මොකටද මම මේ උන් ගැන කතා කරන්නේ? ඔබ තවදුරටත් නිදහස් පක්ෂිකෙක් නෙමෙයිද? මම දැන් ඒ දෙකේම නැහනේ. මට ආරාධනාවකුත් නැහැ, මට කියන්නේ නැහැ, මට වැඩකුත් නැහැ. මම ඒකට පස්සේ යන්නෙත් නැහැ. අපි සෙනඟ ගෙනා මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් මැයිදිනේ පෙරමුණ ගත්ත මිනිහෙක් මම කම්කරු ඇමතිවරයා හැටියට. උන් ටිකවරක් එපා නම් උන් මට දහස් වරක් එපා. මම මේ එක්සත් ජාතික පක්ෂ හිටිය මිනිහා මම සිරිම බණ්ඩාරනායක මැතිනිය එළවලා අඳුරු බණ්ඩාරනායක මැතිතුමත් මම තමයි මේ වැරද්ද කරගත්තේ චන්ද්‍රිකා මැතිනියගේ ආරාධනාව පිට මම මේ ඇවිල්ලා. සහතිකද්ද පසුතැවෙනවා. ඔව් මොන වුණත් මට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක ගමනක් යන්න තිබුණා. ඒකට මම බොහොම කනගාටු වෙනවා. ඇස්සේ හිටියේ නම් මට මේ වගේ මේ කැපිලි ගැටලියන්නේ නැහැ. රාජපක්ෂ මාතෘත්වක දේශපාලනය කරපු මම රාජපක්ෂල මේ රටේ මුල් පුටුවට ගෙනියන්න උදව් කරපු අපේ පවුල්, අපේ නෑදෑව, යාළුවෝ, මිත්‍රයෝ, ගිරුවම්දොළ සාවේ මාගම්පත් වේ. උන් මටමයි කෙලි අන්තිමට. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නෙවෙයි. ජනාධිපතිතුමා නෙවෙයි. කතානායකතුමත් නෙවෙයි. ඒ දරුවත් නෙවෙයි. බැසිල් රාජපක්ෂයි, ගෝඨාභය රාජපක්ෂයි කියන දේශපාලනය නොදන්න ගෝඨාභය රාජපක්ෂයි දේශපාලනයේ කපටිකම් කුපාටිකම් කරපු බැසිල් රාජපක්ෂයි තියෙනවා. ඉතින් මැන්ජිනිය එළඹෙනවා. ඒ වගේම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීතුමේ දැන් නිදහස් පක්ෂයේ කොටසක් ගාල්ලේ රැස්වීමක් තියන්න යනවා. ඒ කොටස කොළඹ රැස්වීමක් තියන්න යනවා. ඔබතුමා මොකද හිතන්නේ මේ නිදහස් පක්ෂ දෙකට බෙදිලා මෙහෙම ඒ දෙකේම නැති නිසා ඒ ගැන මට කතා කරන්න ඕන නැහැ. අනාගත අවස්ථාවක් ආවොත් කියන්න ඕන දේ කියනවා. දැනට කියන්නේ නැහැ. නෑ දැන් මට තියෙන ඕන තරම් අදහස්. කුමාරදුංග මුනිදාසයන් ලියල තියෙන පොතක් හිංසරේ කියලා. ඒ අනුව මම ක්‍රියාත්මක වෙනවා. ඔව් මං කිව්වනේ මම පොල්කට්ටෙන් වහන්න තියා මම බංකර් එකක් ඇතුළට දාලා වහන්නත් බැරි චරිතයක්. මම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම දැන් ඔබතුමාගේ පසුගිය රජයේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කරලා තියෙනවා, හමුදාව ඉවත් කරලා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ඒක නම් කියන්නේ බරපතල එහෙම කරලා තියෙනව නම් බරපතල වරදක්. ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා කියලා දුන්නේ එහෙම කරලා නැහැ කියලා. එහෙම කරා නම් බරපතල වරදක්. එතුමාගේ පරණ කේන්ද්‍ර උස්සල කතා කිරීම නෙවෙයි රජයේ යුතුකම තියෙන්නේ. එතුමා යුද්ධය නිම කරපු නායකයෙක් හැටියට ඩයස්පෝරාව ඇතුළු කොටි සංවිධානය ගිලගන්න බලන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මගේ විශ්වාසය තියෙනවා එහෙම වෙන එකක් නැහැ කියලා. එහෙම කරා නම් ඒ වෙනුවෙන් මම බ්ලාස්ටි ඕනෙකට පෙරමුණ ගන්න. එහෙම කරන්න බෑ. අර හිටපු ජනාධිපතිවරු වගේ යුද්ධය නිම කරපු ජනාධිපතිවරේ හිටපු ජනාධිපතිවරුට යුද්ධය නිම කරන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය නිම කරා. කිසිම බලවේගයකට ඔලුවපත් කරන්න නැතුව. මගේ එතුමාගේ කිසිම සම්බන්ධයක් නැහැ දැන් මේ බොහොම කාලෙක ඉඳලා. මම මේ සුදුණු ගාන්නේ මේ එතුමා මුරුන් ගත්තේ දියන නෙමෙයි. මං කියන්නේ අයුක්තිය සාධාරණය වෙන්නේ කොතනද? ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා ක්‍රියා කරනවා. ඒ වගේම පසුගිය දවස්වල තිබ්බ ප්‍රවෘත්තියක් තමයි උතුරු ප්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇඳුම් ඇතුළු ආයුධ කට්ටලයක් හම්බුණා. ආණ්ඩුව පැත්තෙන් කියනවා මේක විපක්ෂයේ මේක දේශපාලන වාසි ගන්න හදනවා කියලා මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන්. ඔබතුමාගේ මොකක්ද අදහස මේ ආයුධ හම්බෙච්ච එක මේක අපි කලබල වෙන්න ඕනේද? මේ සැලකිලිමත් වෙන්න ඕනද? ඔබතුමාගේ අදහස මොකක්ද? මේ ඇඳුම් කට්ටලය අලුත් එකක් නම් කල් ඉකුත් වූ එකක් නම් මේ පිළිබඳ කලබල විය යුතුම නැහැ. මේ අලුත් එකක් නම් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. අලුත් ඇඳුම් කට්ටලයක් නම් රජය වහාම විමසිලිමත් විය යුතුයි. ඊළඟට උත්තර හොයන්න වෙන්නේ නැහැ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්නේ. සෞඛ්‍ය ඇමතිතුමා ඉතාම දක්ෂ කෙනෙක්, දොස්තරවරයෙක්.
ඒවගේම සමාජ සාධාරණය වෙනුවෙන් ඉදිරිපත්තුුණු කෙනෙක්. නමුත් දැන් එතුමාටත් බේරගන්න බැරිවෙච්ච තත්ත්වයක් තියෙනවා මොකද මේ තත්වේ. මහාචාර්යවරු දෙපලක් පත් කරලා තියෙනවා ජාතික ඖෂද අධිකාරී. සභාපති වශයෙන් මාචාර්ය ක්‍රිෂන්ත වීරසූරිය. මාචාර්ය ලාල් ජයකොඩි. අවුරුදු 70ක් පැනපු දෙන්නෙක්. ඕන වයසට කෙනෙක් යනකොට මේ මොලේ තියෙන ශෛල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ශෛල ක්‍රියාකාරීත්වය අඩුවීම තුළ මේ වගේ බාහ්‍ය දූර්ය දෙක යෙදෙන්න බෑ. මේ මාචාර්යවරු දෙන්නා කවදාවත් බේත් තුණ්ඩුවක් ලියලා නැහැ. හෙම්බිරිසාවකට උණකට. මේ දෙන්නට පුළුවන්කම තියෙන්නේ බෙහෙතක් ගෙනවම ඒ බෙහෙතේ තියෙන ප්‍රමිතිය පිළිබඳ අධීක්ෂණය කරන්න විතරයි. දැන් මේ නුසුදුසු දෙන්නෙක් පත් කිරීම තුළ බෙහෙත් මිල අධිකයි. දියවැඩියාවට ගන්න බෙහෙත් ඇත්තෙම නැහැ. 140කින් බෙහෙත් මිල වැඩි වෙලා. දැන් අවුරුදු 10ක් තිස්සේ මේ රට ගෙනාපු බෙහෙත් වලටත් තාමත් අවසරය දීලා නැහැ ගෙන්නන්න. බෙහෙත් ලංකාවට ගෙන්නුවොත් මේ දෙන්න අහන්නේ බවර්ල වගේ ලොකු කම්පැනි වලින් තමයි මේ බෙහෙතේ තියෙන තත්වය. බෙහෙතක් ගේනෝ නම් යම්පිසි රටකින් ඒ රටේ බෙහෙත පාවිච්චි කරලා තියෙන අවුරුදු 2ක් අතඩු ගන්න. ඒ අනුව බෙහෙත ගෙන්නන්න පුළුවන්. දැන් බෙහෙත් නැහැ. දැන් මේ මහාචාර්යවරු දෙන්න හම්බෙන්න ගියාම මේක මුදල් මත යැපෙන දෙයක් වෙලා තියෙන්නේ. පෝලිමේ ඉන්නවා මුළු දවසම. කිසිම උත්තරයක් නැහැ. හරියට දීවරයෝ පිරිසක් බෝධි අතරමං වෙලා ඉන්නකොට එක්ක නාවික හමුදාව හරි කොහේ හරි යන නැවකින් හරි බේරගෙන අපේ රට ගේන්න වගේ වැඩක් වෙලා තියෙනවා. ඒක නිසා මේක පරපතර ප්‍රශ්නයක්. ලෙඩ්ඩු මැරෙන්න පුළුවන්. බෙහෙත් ඇත්තෙම නැහැ. නව සෞඛ්‍ය අමාත්‍යතුමාගේ තියෙන නිර්භීතකම දක්ෂකම දුරදක්නා නුවර දැන් ප්‍රයෝජන ගන්න ඕන වෙලාව. මේ මහාචාර්යවරු දෙන්න තවදුරටත් හිටියොත් යහපාලනය ගැන කතා කරන්න දෙයක් නැහැ. මට තියෙන ආරංචි අපදතුමත් කැමති නැහැ. කොහේ හරි අදෘශ්‍යමාන බලුවෙකින් මේ මෙතුමන්ලා ඉන්නේ. මේ ලෙඩුන්ට වෙච්ච අසාධාරණය මේ මහාචාර්යවරු දෙන්න මේම කරන්න බැරි වුණොත් මම ලෙඩුන් සා ලෙඩ්ඩු අධිකාරියොත් එක්ක මේ මහාචාර්යවරු දෙන්න ඉන්න තැනම වටලානවා.